ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. මම අනුපනන්දුල ජ්‍යෙෂ්ඨ උපසභාපති ලංකා බැංකු සේවක සංගමය. අපි දන්නවා මේ වෙලාවේ මේ රට මුණ දීලා ඉන්නවා විශාල ආර්ථික අවපාතයකට සහ අර්බුදයකට. මේ අර්බුදය ඇවිල්ලා අඬ ගහලා ගෙනාගත්තු අර්බුදයක්. එතකොට දැන් තියෙන තත්ත්වය තමයි අර්බුදයෙන් ගොඩ යාම සඳහා IMF එකේ මේ පිහිට පතලා තියෙන ආණ්ඩුව. මේ වෙලාවේ මේ රටේ ජනාධිපතිවරයා මේ මොකද රටේ තියෙන ඕනෑම එකක් වහලා දාලා IMF එකේ මේ වැඩ කටයුතු ටික ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙන තත්ත්වයක ඉන්නේ. එතකොට ඒක ඇතුලේ ගොල්ලෝ කියමින් ඉන්නවා මේ වෙලාවේ ණය ගෙවන්න නම් විශේෂයෙන් මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ණය දීපු විදේශීය සමාගම් මේ ආණ්ඩුවට කියලා තියෙනවා ලංකාව ඇතුලේ ගත්තු ණයත් කපා හරින්න කියලා. එතකොට ඒ කපාහැරීම ඇතුලේ ඉතාම දරුණු තත්ත්වයකට මේ රටේ ආර්ථිකය නැවත වටයකින් යන්න නියමිතයි. ඒක තමයි මීට ඉස්සෙල්ලා මේ රටේ මහබැංකු අධිපතිවරයාත් ජනාධිපතිවරයාත් බොහොම පැහැදිලිව කලින් කිව්වේ ඉස්සරහදී තව අමාරු වෙනවා කියලා. මොකද රට ඇතුලේ ණය කපාහැරියොත් එක පැත්තකින් මුදල් සැපයුම කියන එක නවතිනවා, අනිත් පැත්තෙන් හොඳට මතක තියාගන්න වෙනවා මේ කපාහැරීම් කරන්න වෙන්නේ භාණ්ඩාගාර බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් කියන ඒවායින්. මේවා හරහා මේ කැපීම කරොත් එම පැහැදිලිව මතක තියාගන්න ඕනේ මේ රටේ EPF ETF වැනි කම්කරු ප්‍රජාවගේ ඉතිරි කිරීම වලට තමයි මේ පහර වදින්නේ. මොකද ඒවා මේ ඒ අරමුදල් වල වැඩිපුරම ආයෝජනය කරලා තියෙන්නේ මේ භාණ්ඩාගාරික බිල්පත් සහ බැඳුම් කර 62%. එතකොට දැන් මේකෙන් 140ක් කපනවා කියන්නේ රුපියල් 100ක තියෙනවා නම් මේ අපි ඇත්තටම වටිනාකම ඇවිල්ලා ට්‍රිලියන් 3000ක්. ඒ ට්‍රිලියන් 3 රුපියල් 100ක් කියලා අපි ගත්තොත් ඒ 100 වැටෙනවා රුපියල් 67ක් දක්වා. අන්න ඒ ගානට පල්ලෙය බහිනවා මේක කරපු ගමන්. එතකොට මේ වෙලාවේ ජනාධිපතිවරයා කියන්නේ බැංකු වහලා හරි එහෙම නැත්නම් මේ මොනවද කොටස් වෙළඳපොළ වහලා හරි මේක කරනවා කියන කාරණාව. මොකද ඒ ගානට ගිහිල්ලා තිනවා සහ මේ IMF කොන්දේසි කියන්නේ අන්න එහෙම එකක්. එතකොට දැන් ඒකත් එක්ක මේ වෙලාවේ මේ රටේ මේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වෙන්න නියමිතයි. ඒ තීව්‍ර වීමත් එක්ක පැහැදිලිවම මේ රටේ මහජනතාව එළියට මේ බහින්න නියමිතයි. එතකොට ඒ සම්බන්ධයෙන් ගත්තාම මේ වෙලාවේ පාර්ලිමේන්තුව ගත්තත් පාර්ලිමේන්තුව ඇතුලේ මේ සම්බන්ධව එහෙම ලොකු හැඟීමක් නැහැ කියන එක අපිට පේනවා. ඒ නිසා අපි පැහැදිලිවම මේ වෙලාවේ කියන කාරණාවක් වෙන්නේ මේ රටේ ඉන්න වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ සියලු අනික් සිවිල් සංවිධාන එකට එක්කහු වෙලා මේ තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍යයි කියන එක. එතකොට මෙන්න මේ පදනම ඇතුලේ අපි දරපු උත්සාහයක් විදිහට මේ වෙලාවේ මේ රටේ ස්වාධීන වෘත්තීය සමිති, බහුජන සංවිධාන, කාන්තා සංවිධාන, ඒ වගේම තවත් ක්‍රියාකාරීන්, ඒ වගේම කලා ශ්‍රමිකයින්ගේ සංවිධාන ඇතුළු මේ රටේ සංවිධානය වෙන්නට පුළුවන් දේශපාලන පක්ෂත් එක්ක සම්බන්ධ නැති සියලුම පාහේ සංවිධාන මේ වෙලාවේ එක්කහු වෙලා එකට මැයි දිනයක් පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒ මැයි දිනය පවත්වන්නේ මැයි පළවෙනිදා PD සිරිසේන පිටණියේ, ඒ වගේම අපි පෙළපාලිය යන්න තීරණය කරලා තියෙනවා කොළඹ කොටුවේ ඉඳලා PD සිරිසේන පිටණිය දක්වා. එතනදී අපි මේ රටේ තියෙන මහජනතාවගේ සියලුම පීඩාවට පත්වුණු සටන් පාඨයන් අපි අපේ වෘත්ති සමිති සහ බහුජන සංවිධානය ඇතුළු මේ මැයි දිනය තුළ අපි මේ නියෝජනය කරනවා. ඒ නිසා මේ වෙලාවේ අපි මේ රටේ මහජනතාවට කියා සිටින්නේ, ඒ වගේම සංවිධිත ක්ෂේත්‍ර හැම එකකටම කියා සිටින්නේ එක්කහු වෙන්න අපිත් එක්ක. මොකද හේතුව ඉස්සරහදී අපිට මේකට එක්කහු නොවි මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. හැමතැනම සංවිධානගත වෙන්න, ඒ වගේම එකතු වෙන්න. මේ එකතු වීමේදී අපිට සමහර වෙලාවට අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමාජලාවට මේ රටේ පවතින දේශපාලන ව්‍යුහයන් කියන එක ගත්තාම ඒ පවතින දේශපාලන ව්‍යුහයන් මේ වෙලාවේ මහජනතාවගේ පීඩනය දිහා හැරිලවත් බලන්නේ නැහැ. හැරිලා බලන්නේ නැති හේතුවක් තියෙනවා. ඒ තමයි ඒගොල්ලෝ දන්නවා හැරිලා බලලා කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා මේ ගිය පාර වැරදි කියන එක. මේ පාර වැරදි කියන එක තේරෙන්නේ හෙට අනිද්ද තෙල් පෝලිං වලින් හෝ ලයිට් කැපීමෙන් නෙවෙයි, මිනිස්සුන්ට බඩගින්න ඉන්න වෙන සහ රස්සාවල් නැති වෙන තත්ත්වයන් ඇතුලේ තමයි මේක බලන්න වෙන්නේ. ඒ නිසා අපි නැවතත් ආයෝජනය කර සිටිනවා මේ රටේ ඉන්න සියලුම මහජනතාවට සංවිධානය වෙන්න, සංවිධානය වෙලා එකතු වෙන්න, එකතු වෙලා මේ වෘත්ති සමිති සහ බහුජන සංවිධානය, ඒ වගේම අනිකුත් සියලුම සමාජ ක්‍රියාකාරීන් එක්කහු වෙලා මේ තත්ත්වයට මුහුණ දෙන්න, ඒක නියෝජනය කිරීම සඳහා මැයි දිනයට සහභාගී වෙන්න කියන ඉල්ලීම අපි කර සිටිනවා. මම ඇන්ටන් මාකස්, මම සමලේකම් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය. අපි දන්නවා අද අපි දැන් මෙවර අපි පවත්වන්න යන මැයි දිනය කම්කරු පන්තියට පමණක් නෙමෙයි සියලු ජන කොටස් වලට තීරණාත්මක මැයි දිනයක් තමයි අපි සමරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මැයි දිනය ලෝකේ පුරා සමරන්නේ පැය අටේ වැඩ දිනය දිනාදුන් අපේ සගයන්,
දිවි පුදපු අපේ සගයන් තුවාල ලැබපු අපේ සගයන් සිහි කිරීම සඳහා තමයි. ඒ වගේම අපි දැන් භුක්ති විඳින අයිතිවාසිකම් ඒව රැක ගැනීමට අපිට තියෙන අදිෂ්ඨානය ප්‍රදර්ශනය කරන දිනය තමයි මැයි දිනය කියලා කියන්නේ. නමුත් අපි දන්නවා අද වෙනකොට මැයි දිනය දේශපාලන පක්ෂ කම්කරු පන්තියෙන් සොරාගෙන තියෙනවා. අද දේශපාලන පක්ෂ මැයි දිනය පාවිච්චි කරනවා ඔවුන්ගේ බලය ශක්තිය පෙන්වන්න ඊළඟ මැතිවරණයේදී ජයග්‍රහණ ලබන්න. ඒ සඳහා සේවකයින්ම දක්කගෙන යනවා පෙළපාලිවල බහුතරයක් ඒගොල්ලන්ගේ පෙළපාලිවල ඉන්නේ කම්කරුවන් නෙමෙයි ඡන්දදායකයන්. ඡන්දේ ගන්න බලාපොරොත්තු වෙන අය. ඒ වගේම අපි දන්නවා මැයි දිනේ ඇයි අපි රතුපාට ඇඳගෙන මැයි දිනේ සමරන්නේ? රතුපාට ඇඳගෙන අපි මැයි දිනේ සමරන්නේ 1886 පැය අටේ වැඩ දිනේ ඉල්ලලා පෙළපාලි ගිය කම්කරුවන්ට වෙඩි තියලා මරපුවම ඒ මුළු පෙළපාලියම කම්කරුවන්ගේ ලේබලින් රතු වුණා. ඒ සගයන් සීකරන්න තමයි රතුපාට ඇඳගෙන අපි මැයි දිනේ සමරන්නේ. නමුත් අද රතුපාට කිව්වම අපි දන්නවා දේශපාලන පක්ෂවල අය මේක බදු අරන් රතුපාට. අපි කියනවා කරුණාකරලා කම්කරු පන්තියේ පාට තමයි රතුපාට. අපිට ඒක සමරන්න කම්කරුවන්ට සමරන්න ඉඩ දීලා පැත්තකට වෙන්න දේශපාලන පක්ෂ. මොකද අද අපිට පේනවා බරපතල තත්ත්වයක්. අපි මැයි දිනේ සමරන පැය අටේ වැඩ දිනය අහෝසි කරන යෝජනා මැයි දෙවෙනිදා මේ කම්කරු අමාත්‍යාංශය ඉදිරිපත් කරන්න යනවා සාකච්ඡාව. මොකද ඒක කියන්නේ ඒ කීය කම්කරු පනත කියලා එකක් ගෙනල්ලා ප්‍රධාන පනත් හතර අහෝසි කරන්න යනවා. එකක් පරිපාලක සභාඥා පනත, දෙක දරුවන් ළමයින් සහ තරුණයන් රැකියාවේ යොදවන පනත, තුන්වෙනි එක මේ ප්‍රසූතික මේ පනත, හතරවෙනි එක සාපුහා කාර්යාල පනත. දැන් මේක කරපු ගමන් මොකද වෙන්නේ? පඩිය තීරණය කරන්න අද තියෙන එකම ත්‍රිපාක්ෂික ක්‍රමය තමයි පරිපාලක සභාඥා පනත. ඒ අනුව පරිපාලක සභා සියල්ල අවශ්‍ය වෙනවා. පඩි තීරණය කරන්නේ හාම්පුතුන්ට ඕනනම් පඩි වැඩි කරන්න පුළුවන්, නැත්නම් පඩිය එතනම තමයි. දැන් තියෙන 16-10 ජාතික අවම වැටුප ඒ විදියටම ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව හාම්පුතුන්ට බලය දෙන්න යනවා තමන්ගේ සේවා කොන්දේසිවල පත්වීම් ලිපිවලට ඇතුල් කරන්න පුළුවන් පැය 12ක මේ වැඩ කරන දිනයක් අතිකාල නොමැතුව සතියකට දවස් 4ක් මේ වැඩ ගන්නවා. පැය 45ක් ඉතුරු දින තින දුන්න තුන නිවාඩු. හැබැයි පඩි නැහැ. ඒගොල්ලන්ට ලැබෙන්නේ අමම වැටුප විතරයි. ඒ විතරක් නෙමෙයි, කාන්තාවන්ගෙන් මෙතෙක් රාත්‍රී සේවයේ ගන්නවා නම් යම් යම් සහන් මේ ආරක්ෂණ නීති තිබුණා. දැන් ඒ පනත අහෝසි කිරීමත් එක්කම දැන් අඩු වශයෙන් කාන්තාවන් රාත්‍රී සේවයේ දෙනවා 10න් පස්සේ සේවිකාවගේ කැමැත්ත ගන්න ඕනේ. දැන් ඒ ආරක්ෂණ නීති සියල්ල අහෝසි කරලා ආයෝජකයින්ට ඕන විදියට කම්කරු කාන්තාවන් සූරා කණ්ඩ ඉඩ දෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අඩු වශයෙන් සේවකයින්ට යම් ආයතනයේ ප්‍රශ්නයක් තියෙනවා නම් පැමිණිලි කිරීමේ අයිතිය තියෙනවා කම්කරු දෙපාර්තමේන්තුවට. නමුත් දැන් කියනවා එහෙම පැමිණිලි කරන්න බෑ. ඉස්සෙල්ලා කොම්පැනිය හඳුන්වලා දීලා තියෙනවා ක්‍රියාදාමයක් කටයුතු කරන්න දුක් ගැනවිලි ගැන. ඒක කරලා ඉවර වෙලා තමයි කම්කරු දෙපාර්තමේන්තුවට එන්න තියෙන්නේ. ඉතින් මේ බරපතල විදියට මේ ගේන්න යන්නේ කම්කරුවන්ව සම්පූර්ණයෙන්ම දොළ පීඩන වගේ දෙන්න යන ආයෝජකයන්ට තොපිට ඕන විදියට සූරාගෙන කණ්ඩ. ඒ විතරක් නෙමෙයි, සේවය අවසන් කිරීමේ පනත ඒක අහෝසි කරන්නේ නැහැ. ඒක යටතේ වන්දි දෙන අද සේවකයෙකු අස් කරනවා නම් වන්දි ගෙවන්න සූත්‍රයක් තියෙනවා. වන්දි සූත්‍රයේ වෙනුවට වෙනම රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දෙන්න යනවා. අද වන්දි දෙන්න තිබුණු හාම්පුතුන්ගේ වගකීමෙන් හාම්පුතුන් අයින් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට හාම්පුතුන්ට ඕන අවස්ථාවක ඕන සේවකයෙක්ව එළියට ඇද දැමීමේ අයිතිය ලබා දෙන්න යනවා. දැන් මේක 2019 ගෙනාවා. කවුද මේක ගේන්න උදව් කරලා තිබුණේ? ආණ්ඩුවට යෝජනා කරලා තිබුණේ. අද IMF එකට මුදල් දෙන USAID කියන ආයතනය අපි දන්නවා. අපි එදා වෘත්තීය සමිති ඔක්කොම එකතු වෙලා
අපි කිව්වා අපි සාකච්ඡා කරන්නවත් ලෑස්ති නෑ ඔක. ඒ අනුව ආණ්ඩුව ඉල්ලාස් කරගත්තා. නමුත් අද තියෙන ආර්ථික අර්බුදය පාවිච්චි කරලා ඒකීය කම්කරු පනත කියලා එකක් ගේනවා කියලා මේක හංගගෙන ඉන්නවා. ඇයි මේක එළියට දාන්නේ නැහැ? අපි දන්නවා මේවා තමයි ගේන්න යන්නේ. අපි කිව්වා මේක දාන්න මේක සාකච්ඡාවට ගේන්න. දැන් කියනවා ජනතාවට සාකච්ඡාවට භාජනය කරන්න යනවා. අපි ජනතාවට සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා පාර්ශ්ව කරුවන් එක්ක සාකච්ඡා කරන්න ඕන. වෘත්තීය සමිතිත් එක්ක. අපි බලපෑම් කරපුවාම ජාතික කම්කරු උපදේශක සභාව වහාම කැඳවන්න කිව්වම ඇමතිවරයා කැඳවන්නේ නැතුව කියාගෙන ඉන්නවා දෙසැම්බර් 13 වෙනිදාන් පස්සේ. අපි වෘත්තීය සමිතිය අන්තර්ජාතික කම්කරු සංවිධානයේට පැමිණිලි කරලා තියෙනවා මේ ජාතික කම්කරු උපදේශක සභාව කැඳවන්න කියලා. දැන් මොකද කරන්න යන්නේ? මේයි දෙවෙනිදා සාකච්ඡාවක් කැඳවලා තියෙනවා ඇමතිවරයා මේක ගැන සාකච්ඡා කරන්න. වෘත්තීය සමිති තුනක් තෝරගෙන ඒගොල්ලන්ට මේක සම්මත කරගන්න කැමැත්ත ගන්න පුළුවන් වෙයි කියලා ඒගොල්ලෝ හිතන සමිති තුනක් විතරක් ගේන්න යනවා. ඉතින් මේකෙන් පැහැදිලි අද අපි මේ දිනේ පවත්වන්නේ ඉතාම බරපතල තර්ජනාත්මක අභියෝගාත්මක මේ දිනයක්. මේ දිනේ මූලික හරයම අහෝසි කරන පැය අටේ වැඩ දිනය අහෝසි කරන යෝජනා ගෙන එන අවස්ථාවක්. ඉතින් මේ තත්ත්වය නිසා තමයි අපි වෘත්තීය සමිතිය එකතු වෙලා රාජ්‍යාංශයේ අර්ධ රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ වෘත්තීය සමිති සහ අනිකුත් බහුජන සංවිධාන කාන්තා සංවිධාන එකතු වෙලා මෙවර මැයි දිනය මේ අභියෝගය අපි බාර ගන්නවා. අපේ විරෝධය මේවට අපි බල කරනවා. හැබැයි මැයි දිනයෙන් පස්සේ තමයි අපිට නියම වැඩ කොටස තියෙන්නේ. මොකද මේකට මුහුණ දෙන්න නම් අපේ සම්ප්‍රදායික සටන් ක්‍රම අපි නැවත සලකා බැලිය යුතුව තියෙනවා. අද අපිට අවශ්‍යයි පුළුල් සමාජ ව්‍යාපාරයක්. ඒ සමාජ ව්‍යාපාරයකින් විතරයි මේ රනිල්ගේ දේශපාලන බලය බිඳ දමන්න පුළුවන්, ජනතා ද්‍රෝහි අනපනත් අහෝසි කරන්න පුළුවන්. මොකද අපි ආමන්ත්‍රණය කෙරුවේ නැත්නම් අද අඩු ආදායම් ලාභී පවුල්වල ඉන්න ජනතාව, අද වෘත්තීය සමිතිවල නැති ජනතාවව, අද ඒ අයව තමයි වෘත්තීය සමිතිවලට විරුද්ධව පාවිච්චි කරන්න දැන් ආණ්ඩුව සැලසුම් කරලා තියෙන්නේ. ඒක නිසා දේශපාලන පක්ෂ මේක අතහැරලා තියෙන්නේ. අද තියෙන අභියෝගය ජය ගන්න පුළුවන් එකම බලවේගය තමයි වෘත්තීය සමිති. ඒ නිසා වෘත්තීය සමිති හැටියට අපිට වගකීමක් තියෙනවා. අනිකුත් ජන කොටස්වල දැවෙන ප්‍රශ්න අතට අරගෙන මෙවර මැයි දිනේදී අපි ආරම්භ කරන මේ එක්සත්කම ඉදිරියට ගෙන යමින් මේ මැයි දිනෙන් පසුව නිසි වැඩපිළිවෙලක් එක්ක කටයුතු කරන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ රටේ සියලුම කම්කරුවන්ට අද එකම මැයි දිනය කම්කරු පන්තියේ උවමනාවන් නියෝජනය කරන එකම මැයි දිනය තමයි අපි පීඩීසී රිසේන ග්‍රවුන්ඩ් මේ පිට්ටනිය පවත්වන්නේ මැයි දින රැලිය. පෙළපාලිය අපි කොටුවෙන් පිටත් වෙලා යන්නේ මැයි පළවෙනිදා එකට අපිත් සමග එකතු වෙන්න. ඒ ගමනේදී අපි හිතනවා අපිත් එකතු වෙන සියලු දෙනා මැයි දිනෙන් පස්සේ එන මේ අභියෝග පරාජය කරන්න එකතු වෙමු. ඒ මගින් මේ ආණ්ඩුවේ ද්‍රෝහි ක්‍රියාවන් පරාජය කරමු. බොහොම ස්තුතියි. අපි දන්නවා එළඹෙන පළවෙනිදා ලෝක කම්කරු දිනය. මේ ලෝක කම්කරු දිනයේදී ලංකාවේ මැයි දින රැලි පෙළපාලි ගණනාවක් තියෙනවා. මේ පෙළපාලි රැලි අපි දන්නවා මේ සියල්ල කරන්නේ දේශපාලන පක්ෂවලින්. අපි වට විරුද්ධ නැහැ. දේශපාලන පක්ෂවල බලය උරගා බලන්න ජනතාවගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න තමයි මේ රැලි පවත්වන්නේ. නමුත් මේ රටේ වැඩ කරන පන්ති ස්වාධීන වෘත්තීය සමිති, ශිෂ්‍යම් ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, ඒ වගේම නිදාසල කලාප සේවක සංගමය, කලාප සේවිකාවෝ, ඒ වගේම ගොවියෝ, කම්කරුවෝ, ධීවරයෝ, කලාකරුවෝ, විවිධ ශ්‍රේෂ්ඨවල වෘත්තීය සමිති ඒකාබද්ධ ස්වාධීන මැයි රැලිය මෙවර පවත්වන්නේ අපි ඔක්කොම එක්කව වෙලා පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේ. මේක වැඩ කරන ජනතාවගේ එක්සත් මැයි රැලිය. මේ රැලිය අපි පස්වරු එකට පළවෙනිදා පස්වරු එකට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරලා පීඩී සිරිසේන ක්‍රීඩාංගණයට ගිහිල්ලා ක්‍රීඩාංගණයේ මැයි රැලිය පවත්වන්නේ. මේක අපි පෙන්වන්නේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ ගැන යන මර්ධනය පරාජය කරන්න පුළුවන් බලවේගයක් ගොඩනැගීම වෙනුවෙන් තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. අපි දන්නවා අද වෙනකොට IMF එකේ වමනාවට තමයි රනිල් වික්‍රමසිංහ නටන්නේ. අපි රනිල් වික්‍රමසිංහට මොකක්ද තියෙන ජනවර්ණ? අපි ගත්තොත් රනිල් වික්‍රමසිංහ
මේ රටේ පැවති අරගලයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ පෝට්ටුවේ ඡන්ද 134 න් ආපු කෙනා මේ. මෙයාට දෙන ජනතා පරමාධිපත්‍ය මොකක්ද? කිසිදු ජනතා පරමාධිපත්‍යක් නැති රනිල් වික්‍රමසිංහ අද පාලන බලයට ඇවිල්ලා අද දවසේ IMF එකේ වමනාවට රට විකුණන්න යන්නේ. දැන් පැහැදිලිවම අපි කියනවා අද දවසේ අපි මේ වැඩ කරන ජනතාවගේ මෛරයල් කීදිත් අපි බලාපොරොත්තු වෙන මේක IMF එකේ මේ කොන්දේසි IMF එකේ වමනාවට මේ රට විනාශ කිරීම වහාම නවත්තන්න කියන බලකිරීම තමයි අපි කරන්නේ. අපි දන්නවා මේ වෙනකොට අද ඉතාම චූන් එකේ කතා කරන්නේ. මොකද්ද මේ චූන් එකට හේතුව? අපි ණය ගෙවන්නේ නැහැ. පැවති රාජපක්ෂ ආණ්ඩුව පැහැදිලිවම කියපු දේ තමයි රට බංකොලොත් කියලා. උන් රට බංකොලොත් කියලා ණය ගෙවන්නේ නැහැ කියලා. දැන් ණය ගෙවන්නේ නැහැ, ණය පොලී ගෙවන්නේ නැහැ, IMF එකේ ලෝන් එකක් අරන් තියෙනවා. එතකොට දැන් ණය ගෙවන්නේ නැති නිසා සල්ලි දෙගලන්ට සල්ලි තියෙනවා. ඉතින් ණය දැන් මේ ණය ගෙවන්න වෙනවා. මේ IMF එකේ කොන්දේසිත් එක්ක තියෙන ණය. අපි දන්නවා මේ වෙනකොට බංගල්දේශයෙන් ගත්ත සල්ලිත් පොලිත් එක්ක ඉඳලා තියෙන්නේ. දැන් මේ කාල සීමාවේ කිසි දෙයක් ගෙවන්න නැති නිසා රටේ ප්‍රශ්නයක් නැහැ කියලා රනිල් වික්‍රමසිංහ උඩ බැන බැන රනිල් වික්‍රමසිංහ උඩ බැන බැන කියලා රටේ ජනතාවට ප්‍රශ්නයක් නැහැ කියලා මේක තේරුම් අරගෙන වැඩ කරන ජනතාව ඒක නිසා තමයි විරෝධය බල කරමින් ඉන්නේ. මොකද අපි දන්නවා මේ චූන් එක ඉවර වෙනවා ණය ගෙවන්න පටන් ගත්ත හැටි, පොලි ගෙවන්න පටන් ගත්ත හැටි. ඒක නිසා මේ ලෑස්ති වෙන්නේ මේ රටේ ජනතාව මායාවක ගිල්ලන්න. ඒක නිසා තමයි අද වෙනකොට මේ රටේ වැඩ කරන ජනතාව පමණක් පාර්ට බෑලා උද්ඝෝෂණ කරද්දී ඔවුන්ව මර්ධනය කරන්න ප්‍රතිත්‍රස්ත බණද ගේන්නේ. අද මේ රටේ ප්‍රතිත්‍රස්ත බණද ගේන්නේ එකේ ගේන්නේ මොකනද? වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ත්‍රස්තවාදී නැට නම් කරන්න. පැහැදිලිවම අපි දන්නවා මේ පනතේ ත්‍රස්තවාදියාව තමයි අර්ධ නිරූපණය කරන්න යන්නේ. 1979 ගෙනාව දෙමළ මිනිසුන්ට විරුද්ධ 1984 අපිට මතකයි දිනියායේදී JVP කඳවුරක් තිබ්බ. කඳවුරේ අය අධ්‍යාපන කඳවුරේ අත්තර කරා පළවෙනිම පටන් ගත්ත සිංහල තරුණයන්ට මේ ත්‍රස්තවාදී වැලක්කේ පනත පටන් ගත්තා. ඊට පස්සේ 88-89 මුස්ලිම් ජනතාවට එරෙහිව නිරන්තරයෙන්ම පටන් ගත්තා. අද සමස්ත ජනතාව එක්කව වෙලා මේ ත්‍රස්තවාදී වැලක්කේ පනත ක්‍රියා කරනවා. ඒකෙදී ආණ්ඩුව අද ප්‍රතිත්‍රස්ත පනතක් ගෙනල්ලා මේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව ජනතාව සංවිධානය කර වෘත්තීය සමිති මර්ධනය කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන කාරණාව පැහැදිලිවම කියන්න කැමතියි. අද වෙනකොට සියලු වෘත්තීය සමිති සියලු බහුජන සංවිධාන මේ ප්‍රතිසස්ත පනතට එරෙහිව කටයුතු කරන සූදානම් අද අපි අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා තියෙනවා. ඒ අධිකරණ ක්‍රියාමාර්ග වල යන සූදානම් වෙලා තියෙනවා. ඊට අමතරව කොළවේදී අපි හැප්පෙනවා කියන කාරණාව පැහැදිලිව කියනවා. අපේ මැහිදිනේ ප්‍රධාන පහ සටන් පාඩයකට අපිට තියෙන කාරණාව තමයි මේ රාජ්‍ය මර්ධනය, ඒ වගේම ප්‍රතිසස්ත පනත, ඒ වගේම EPF ETA කොල්ලකෑම. අද අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මොකද කතා කළේ? රනිල් වික්‍රමසිංහ කතා කරේ දේශීය ණය ප්‍රතිවගත කරන්න. තර්ජනය කරනවා බැංකුවලට. බැංකුවලට කියනවා තුවක්කුව දියන්න. අපි දැක්කා මේ විශ්වවිද්‍යාල ආචාර්යන්ට තුවක්කුව දියන්නයි කතා කළේ. උත්තරපත්‍ර බලන්න. බැංකුවලට කතා කරනවා බැංකු කොටස් වෙනද බල වහනවා කියලා. කවුද මේ රනිල්ට බලය දුන්නේ? රනිල්ට මේ රට පාලනය කරන්න කවුද බලයක් දුන්නේ? රනිල් වික්‍රමසිංහ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙයිල්ල කුජීත වෙලා පරාජය වෙලා ගෙදර ගිය එක්කෙනෙක්. තමන්ම නම් කරගෙන පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ අද කෝට්ටුව රැකගන්න, කෝට්ටුවේ වමනාවෙන් රැකගන්න, රාජපක්ෂවරුන්ගේ හොරකම් ආරක්ෂා කරන්න, රාජපක්ෂවරුන්ගේ මිනිමරුන් ආරක්ෂා කරන්න ධනාධිපති වෙලා අද මොකද කරන්න යන්නේ? මේ දේශීය ණය ප්‍රතිවගත කිරීම මුවාවෙන් කොටස් වෙනද බල වහනවලු. බැංකු වල තියෙන ණය වේවා කරන්න යනවා. මොකද්ද මේ වීලුව? අපි දන්නවා අද මේගොල්ලෝ අත දියන්න යන්නේ EPF ETF එකට. අපි දන්නවා බිලියන ගණන් කම්කරු පන්තියේ මුදල් මෙතන තියෙන්නේ. දැන් ණය ප්‍රතිවගත කරන්නේ හරහා මේ කම්කරුවන්ගේ මේ ගත්ත ණය කපාරින්නයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. මේ රටේ වැඩ කරන පන්තිය එකතු කරපු මුදල් කපන්නයි මේ සූදානම් වෙන්නේ. අද පාර්ලිමේන්තුවේ ඕවට පක්ෂව ඡන්ද දෙන්න කවුරු හරි බලන් ඉන්නවා නම්, ඒ වගේම ඕවට ඡන්ද නොදී ඉන්න බලන් ඉන්නවා නම් අපි ඒ අයටත් කියනවා S2 වහන් ඉන්න එපා කියලා. මේ ලෑස්ති වෙන්නේ සම්පූර්ණයෙන්ම මෙලට බංකොලොත් කරන්න. අද වෙනකොට අපි දන්නවා එක පැත්තකින් දේශීය ණය ප්‍රතිවගත කරන්නේ කිරින අරලා සම්පූර්ණයෙන්ම මෙලට බැංකු පද්ධතිය, ඒ වගේම මෙලටේ කම්කරුවන්ගේ දේපල සියල්ල විකුණනවා වගේම අද ලාභ ලබන ආයතන තුනක් සූදානම් කරලා තියෙනවා. අද වෙනකොට ලාභ ලබන ටෙලිකොම් එක විකුණන්න ලෑස්ති, රක්ෂණය විකුණන්න ලෑස්ති, සියල්ල විකුණන්න ලෑස්ති. කවුද බලයක් දුන්නේ?
අපි නැවත නැවත අහන්නේ රනිල් වික්‍රමසිංහට කවුද බලයක් දුන්නේ මේවා කරන්න. ඒක නිසා මෙරටේ ජනතාවට මේ වගේ සාහනයක් හම්බෙන්නේ නැහැ. පැහැදිලිව අපි කියන්න ඕනේ. රටේ ජනතාව මේකට දෙන එළ ගැස්සීම තමයි අපි එකම අරමුණ. මෙවර මැයි දිනය ඒ සඳහා අපි පාවිච්චි කරනවා. මොකද මෙවර මැයි දිනේදී අපි උත්සාහ කරන්නේ දේශපාලන පක්ෂවලට පරිබාහිරව ස්වාධීන වෘත්තීය සමිති ඒකාබද්ධව මේ ක්‍රියාමාර්ග ඉස්සරහට යන්න. අපිට පේනවා නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ රනිල් මර්ධනය හරහා මේක ගෙනියන්න. රනිල්ගේ මේ ක්‍රියාකාරීත්වයට අපි දන්නවා සැඟවුණු න්‍යායපත්‍රයක් එක්ක සැඟවිලා යම්කිසි වේදිකාවක් හදන් ඉන්නේ මේ පොට්ටු කල්ලිය. මේ පොට්ටු කල්ලිය නැවත නැගිටින්න හොරකම් වාගන්න මේ ලෑස්ති වෙන්නේ. මෙවට මෙරටේ කම්කරු පන්තියට දියන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙවට මැයි දිනෙන් මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. කීයටවත් අපි ඉඩ දෙන්නේ නැහැ මේ ප්‍රශ්නවලට. මොකද අපි දන්න පෞද්ගලික කාලේ පුරාවටම මෙරටේ වැඩ කරන පන්ති තමයි අරගල කරේ. බදු ප්‍රශ්න වෙන්න පුළුවන්, බැටු වැඩිවීම වෙන්න පුළුවන්, මේ සියල්ල වෙනුවෙන් අපි පෞද්ගලික කාලේ වැඩ වර්ජන කීපයක් කරා. මොකටද අඩුම තරමේ ජීවත් වෙන්න රුපියල් 20,000ක දීමනාවක්වත් දෙන්න කියලා. මේ කිසි දෙයකට ගාණක් නැහැ. එයාට කිසි දෙයක් ඕනේ නැහැ. එයාට අවශ්‍ය මේ අපිට රට රට සස්ත්‍රීක කරනවා, රට ගෙනියනවා, මේ සියලු ප්‍රශ්න විසඳනවා, පොලිස් නැති කරනවා, මේ සියල්ල වෙන්නේ මායාවක රට ඉස්සරහට ගෙනියන්න. ඒවට ඉඩම් වෙන්නේ නැහැ. දුර දක්නා නුවණක් ඇතුව දුර දකින වැඩ කරන පන්තිය ලෑස්ති, ඔකට මුණ දෙන්න, මේ මරදුරට මුණ දෙන්න ලෑස්ති කියන කාරණාවත් අපි කියනවා. අපි අනිවාර්යයෙන්ම මෙවන් මේ දිනේදී කම්කරු පන්තිය ශක්තිය එක්සත් කරනවා. ඒ එක්සත් කරලා මේ ආණ්ඩුව මේ ගෙනියන ජනතා ද්‍රෝහි ජනතා මර්ධනයට එරෙහිව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියන කාරණාවත් අපි කියන්න කැමතියි. මම ගයිනි නියෝජනය කරන්නේ ස්ත්‍රී මධ්‍යස්ථානය. අපි සේවය කරන්නේ නිදහස් වෙළඳ කලාප හා ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩ කරන කම්කරු කාන්තාවන්ව. විශේෂයෙන්ම මෙවර මැයි දිනේ අපට සුවිශේෂී වන්නේ අපි දන්නවා කෝවිඩ් වසංගතය අවුරුදු දෙකක් පුරා අපි මුහුණ දෙමින් පස්සේ තෙල් පෝලිං ගෑස් පෝලිං වල ඉඳලා දැන් මේ ආර්ථික අර්බුදය ඉවරයි, දැන් ලංකාව සුරපුරයක් කියන තත්ත්වයක මහජනතාව රවට්ටමින් ගෙන යන මේ දේශපාලන අර්බුදය, දේශපාලන අරගලය සහ දේශපාලන කූට ව්‍යාපාරය ඇතුළත මෙය නෙමේ සත්‍ය කියන එක මහජනතාවට සහ මෙය වටහාගත් කම්කරු පන්තිය, විශේෂයෙන් කම්කරු පන්තිය විතරක් නෙමේ ගොවි දීවර වතු ඒත් එක්කම විශේෂයෙන් සංක්‍රාන්ති ලිංගික ප්‍රජා මේ සියලු දෙනෙක් එක්කම කම්කරු කාන්තාවත් පෙරටගෙන කරන මැයි දිනය මෙවර මැයි දිනය ඒකයි සුවිශේෂී වන්නේ. අපි දන්නවා මේ දේශපාලන ආර්ථික හා සමාජ අර්බුදය තුළ විශේෂයෙන්ම පීඩනයට ලක් වෙලා ඉන්නේ කාන්තාව. එයිනුත් සුවිශේෂී කම්කරු කාන්තාව. ඔවුන් අපි ගත්ත නිදහස් වෙළඳ කලාපයෙන් 85%ක් පමණ සේවය කරන්නේ කම්කරු කාන්තාවන්. ඔවුන් ලංකාවේ ඉතාමත් ඈත ප්‍රදේශවල ඉඳලා නිදහස් වෙළඳ කලාපයන්හි සේවයන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔවුන් පුංචි බෝඩින් කාමරයක ජීවිතයකට ගොඩ වෙලා බෝඩින් ගාස්තු ගෙවන්න ඕනේ, ෆැක්ටරිය ඇතුලේ තියෙන පීඩනයට ලක් වෙන්න ඕනේ, ෆැක්ටරියෙන් පිටත තියෙන පීඩනයට ලක් වෙන්න ඕනේ. ඒත් එක්කම තමන්ගේ පවුලත් රැක බලා ගන්න. ඉතින් මෙවැනි අවස්ථාවක අපි දන්නවා මේ කම්කරු සහෝදරියන්ට තියෙන රුපියල් 16,500ක් වෙන ඉතාමත් පොඩි අවමූලික වැටුපක්. මේක වැඩි කරන්න කියලා අවසර ගණනාවක් තිස්සේ අපි ඉල්ලීම් කරත් මේ වෙනකන් ඒ සඳහා අවධානය යොමු වෙලා නැහැ. ඔවුන්ට හිමි නිසි වැටුපක් නොලැබීම නිසාම ඔවුන් ආර්ථික ස්වාධීනත්වය අතින් ඉතාමත් පරිහානියට ලක් වෙලා තියෙනවා. පවුලේ යම් ආදායමක් ලැබපු කම්කරු කාන්තාව මේ ආර්ථික අර්බුදයත් එක්ක ඔවුන්ගේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා වැසියාමත් සමගම පවුලේ ආර්ථික ස්වාධීනත්වය හිමි කරගෙන හිටපු කම්කරු කාන්තාවගේ ආදායම් මාර්ගයේ අඩුවීමත් එක්ක ඔවුන් පවුල තුළ ස්ත්‍රී පුරුෂ ප්‍රචණ්ඩත්වයේ මත පදනම් වූ හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට ලක් වෙලා තියෙනවා. මේ පවුලේ කාන්තාව තමන්ගේ දරුවා අනෙකුත් අය පිළිබඳව සොයා බලන අතර වාරයේදීම මේ තියෙන තත්ත්වය නිසා ඔවුන්ට කැප කරන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේ ජීවනය ජීවිතය. මොකද අපි දන්නවා උතුරේම ගත්තොත් එහෙම යුද්ධය නිසා පීඩාවට ලක් වෙච්ච කම්කරුවන් දැන් ඔවුන්ගේ රැකියාව තුළ ශ්‍රමසූරා කෑමට ලක් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මෑත කාලීන ආරංචියේ ඉතාමත් සංවේදීම කාරණය තමයි තමන්ගේ මාසික ඔසප්පීම් කාලය තුළදී ඒ කාන්තාවට තමන්ගේ සනීපාරක්ෂකතුවාය මාරු කරගන්නට යන්න විවේකාගාරයට හෝ ඒ අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට යන්න එයාගේ සුපවයිස අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මේක දරා ගන්න බැරුව කම්කරු කාන්තාව කර්මාන්තශාල වැතුනට කලන්තේ දාලා වැටෙනවා. එයාගේ අනිකුත් සහෝදරියන් කිසිම කෙනෙකුට එයාට උදව් වෙන්න යන්න දෙන්නේ නැහැ. ඇයි මේ? මෙච්චර කියනවා මේ ෆැක්ටරිස් වහනවා කියලා කම්කරුවාව මුලා කරලා කම්කරුවාට ස්වේච්ඡාවෙන්ම රැකියාවෙන් අයින් වෙලා යන තත්ත්වයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. ස්වේච්ඡාවෙන් වුන් කම්කරුවන්ව රැකියාවෙන් අයින් කරලා දාලා බලනවා.
ඉතින් මේ නිසා ඇත්තටම අපේ ලංකාව ඇතුළේ මේ රුපියල් 38000ක් ගත්ත කම්කරුවා විශේෂයෙන් ඔවුන්ට ඕවර්ටයිම් ඇටෙන්ඩන්ස් ඇලවන්ස් කියකි එල්ලලා දුන්න වැටුපක් විතරයි තිබ්බේ. කොරෝනා කාලෙත් අත්‍යවශ්‍ය සේවා කර කර වැල්ට ගෙන්නපු කම්කරුවන්ට ඊට පස්සේ දැන් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් ආහාර දැන් මේ ළඟදී අපිට ආරංචි වුණා. කටුනායක නිදහස් වෙළඳ කලාවේ මහා පරිමාණ කියන ඉතාමත් ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක දවල් ආහාරයට දීලා තිබ්බේ ආලයි හාල් මැස්සෝ. කන්න බෑ පණුව කෑමක. කර්මාන්ත ශාලාවත් එක්ක බොහෝ ආගියුමන්ට්ස් එකතු කරගෙන ගොඩක් නෙගෝෂියේට් කරගෙන තමයි අපිට පුළුවන් වුණේ ඒගොල්ලන්ට කේටරින් දෙන ඒ සැපයුම් කරුවා වෙනස් කරගන්න. ඉතින් කම්කරුවන්ව සංවිධානයේ කම්කරුවන් විතරක් පමණ නෙමෙයි මේ ඉන්න වැඩ කරන සමස්ත පොදු ජනතාව සංවිධානය කරගනිමින් මෙදාසරේ මැදිනේ අපි සම්බරනවා. දැන් ඉස්සෙල්ලා කතා කරපු වෙලාවේ කිව්වා මේ EPF ETF එක හොරගම් කරන්න යන්නේ ඒගොල්ලන් මතකද 2011 දී EPF මංකොල්ලේට එරෙහිව අපි පාරට බැස්සා. ඒකේ කම්කරු සහෝදරයන ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. බොහෝ පිරිසක් තුවාල ලැබුවා. නමුත් එවෙලෙත් ආණ්ඩුවට සිද්ධ වුණා ඔවුන්ගේ මේ බලලෝභී ක්‍රියාවන් නිසා ගේන මේ යෝජනා හකුල ගන්න. ඉතින් මෙවරත් අපි සියලු දෙනෙක්ම කම්කරු පන්තියේ ගෝවි දීවර මේ සියලුම කෙනෙක් ගුරු අපි හැමෝම එකතු වෙලා මේ වැඩ කරන ජනතාවගේ මැයි දිනය මැයි පළවෙනිදා තියෙන පීබී සිරිසේන ග්‍රවුන්ඩ් එකේ අපි කොටුව දුම්රිය ස්ථානයේ සිට පවත්වාගෙන යන මේ මැයි රැලියට අපි සියලු දෙනෙක්ම ජනතා ව්‍යාපාරයක් බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට අපි ඉස්සෙල්ලා දිනාගත්ත ජයග්‍රහණ රෝසමල් යානාවක ඇවිල්ලා දිනාගත්ත ඒවා නෙමෙයි අපේ කම්කරු පන්තියේ ජනතාවගේ වෘත්තීය සමිති නායකයන්ගේ බහුජන සංවිධානවල අභියෝග කඳුල ලේ ඒත් එක්කම තමයි අපි මේ ජයග්‍රහණ ලැබුවේ. ඉතින් මෙවරත් අපි සියලු දෙනෙක්ම විශේෂයෙන්ම කාන්තාවන් සහ කම්කරුවන් කාන්තාවන් තමයි මේ ලංකාවේ විශේෂයෙන්ම දකුණු ආසියාතික රටක් විදිහට අධික පුරුෂාධිපත්‍යයකට යටත් වෙලා අපිව මර්ධනය කරන්න බලාගෙන ඉන්නේ විශේෂයෙන්ම මේ කම්කරු කාන්තාවන් සහ කාන්තාවන් කියන. ඉතින් කාන්තාවන් විදිහට අපි දන්නවා මේ ලෝකේ පැවැත්මට කාන්තාවන් වන අපි සිටීම අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් අපේ අයිතිවාසිකම් දිනා ගන්න විතරක් ඇයි අපි පස්ස ගහන්නේ. ඉතින් කාන්තාවත් මේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන මේ මර්ධනය පරදවන්න මේ මර්ධනයට එරෙහිව නැගී සිටින්න මෙවර මැයි දින රැලියට අපිත් එක්ක එකතු වෙන්න සංවිධානය වෙමු ජයග්‍රහණය කරමු ලෝක කම්කරු පන්තියට ජය වේවා. මම ජගත් ගුණසිංහ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය. ලෝක ජාත්‍යන්තර කම්කරු දිනය එළඹෙන මැයි පළවෙනිදා පවත්වනවා. එදිනට ජාත්‍යන්තර කම්කරු දිනය විදියට එදින දිනාගත්තේ ඇමරිකාවේ හේමාකට් චතුරස්‍රයේ කම්කරුවෝ පාරේ ලේහලලා හිරගෙවල්වල හිරබත් කාලා හිරගෙවල්වලම මිය ගිහිල්ලා තමයි පැය අටේ වැඩමුරය සහ ජාත්‍යන්තර කම්කරු දිනය දිනාගෙන තියෙන්නේ. මෙන්න මේ තත්ත්වයන් එදා ඒ ඇමරිකාවේ කම්කරුවා දිනාගත්තේ දේ තමයි මේ ලෝකයේ හැමතැනම පැය අටේ වැඩමුරය දක්වා ගමන් කරලා තියෙන්නේ. ඒ තත්ත්වයන් අද නැවතවරක් නැති කරමින් මේ රටේ කම්කරු නීති පවා වෙනස් කරමින් කටයුතු කිරීමට උත්සාහ කරනවා. අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ රටේ මධ්‍යම පන්තිය හිතාගෙන ඉන්නවා කම්කරුව කියන්නේ දහඩිය හෙළන කම්කරුවන් විතරයි කියලා. අපි මධ්‍යම පන්තියට මතක් කරලා සිටිනවා කම්කරුවා කියන්නේ බුද්ධිමය ශ්‍රමය හෝ ශාරීරික ශ්‍රමය හෙළන ශාරීරික ශ්‍රමය විකුණන සියලු දෙනා කම්කරුවෝ. මේ ආයතනවල ඉන්න ප්‍රධාන විධායක නිලධාරීන් පවා තමන්ට අසාධාරණයක් සිදු වුණොත් මේ කම්කරු නීති වලින් තමයි ආරක්ෂා වෙන්නේ. ඔවුන්ට වෙනම නීති නැහැ. එහෙමනම් ඔවුන් කම්කරුවෝ කියන එක ඔවුන් පිළිගත යුතුයි කියන එකත් අපි කියනවා. ඒක මතකයේ තබාගෙන මධ්‍යම පන්තිය මේ රටේ වැඩ කළ යුතුයි, කම්කරුවන් සමග එකට එක්ව කටයුතු කළ යුතුයි කියන එකත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම අපි දැක්ක පහුගිය දිනවල මනුෂ්‍ය නානායක්කාර කියන තැනින් තැනට පක්ෂයෙන් පක්ෂයට මාරු වෙවි ඇමතිකම් උලා කන ඇමතිවරයා කම්කරු නීති සංශෝධනයක් ගේන්න ලෑස්ති වෙනවා. මෙන්න මේ කම්කරු නීති සංශෝධනය කුමක් සඳහාද? ලෝකේ රටක් වැටෙනකොට ඒ රටේ ඉන්න කම්කරුවන් තමයි පළමුවෙන්ම මේ ධනවාදී ආර්ථිකය තුළ සූරාකෑමට ලක් වෙන්නේ, පීඩනයටපත් වෙන්නේ ඔවුන්. අන්න ඒක අද මේ රටේ සිද්ධ වෙමින් තියෙනවා. අද මේ කම්කරු දිනය වඩාත්ම
වැදගත් වෙන්නවා ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට. මොකද මේ රටේ ඇදවැටීම තුල මේ රටේ පාලකයන් විසින් මේ රට කඩාවැටීම තුල මේ රටේ කම්කරුවන් අතිමහත් විදියට පීඩනයට පත් වෙලා සිටිනවා. මෙන්න මේ සියලු පීඩනයන්ට එරෙහිව නැගී සිටින්න තියෙන දිනය තමයි අපිට කම්කරු දිනය. මෙන්න මේ කම්කරු දිනයේදී අපි දකිනවා මේ සමස්ත වැඩ කරන පන්තිය එකට එක්විය යුතුයි කියන එක. මේ දේශපාලන පක්ෂවලට මේ රටේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් නැති කරන දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන ගැතිකම් කිරීමට ඒ පෙළපාලි වලට යෑම නෙවෙයි කළ යුත්තේ මේ කම්කරුවන්ගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කරන වෘත්තීය සමිති සමග අත්වැල් බැඳ ගැනීම තමයි සමස්ත කම්කරුවන් කළ යුත්තේ. අන්න ඒ කම්කරුවන් එක් වෙලා එළඹෙන පළවෙනිදා කොළඹ කොටුවේ සිට හවස එකට පීඩී සිරිසේන ක්‍රීඩාංගණය දක්වා පෙළපාලියකින් ගොස් එම ස්ථානයේ මැයි දින රැලියක් පවත්වනවා. අන්න ඒ මැයි දින රැලියට සමස්ත වෘත්තීය සමිතිවලට, සමස්ත සිවිල් සංවිධානවලට, සමස්ත බහුජන සංවිධානවලට පැමිණෙන්න කියන ආරාධනයත් අපි මේ අවස්ථාවේදී කරනවා. මම අජිත් කුමාර් සිරි, මම නියෝජනය වෙන්නේ සංස්කෘතික ශ්‍රම සාමූහිකය කියලා, කල්චරල් ලේබර් කලෙක්ටිව් කියලා. මේක ටිකක් මුහුරු වෙන්න පුළුවන්, උපුරුදු වෙන්න පුළුවන් අපේ මේ එළඹුම. අපේ මූලික වෑයම මේ මැදිනේදී ලංකා ඓතිහාසිකව මේ කලාකරුවන් නැත්තම් සංස්කෘතික ක්ෂේත්‍රයේ වැඩ කරන අය මේ වෘත්තීය සමිති නැත්තම් මැයිදේ මැයිදින පෙළපාලි වලට ආභරණ විදියට එකතු වෙනවා මිසක් ඒගොල්ලෝ එතුමගේ ස්වාධීන සටනකට එළඹුන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ව අපි අඳුනගන්න ඕන මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අය සුරංගනා හෝ සුරංගනාවියෝ විදියට බොහොම සුන්දර සමාජ ප්‍රශ්න වලට මැදිහත් නොවන හරිම ලස්සන පිරිසක් කියන එකෙන් එහාට ගිහිල්ලා ඒගොල්ලෝ ශ්‍රමික විදියට අඳුනගෙන ඒගොල්ලන්ගේ ශ්‍රමය යම්කිසි තක්සේරුවකට ගෙනල්ලා ඓතිහාසිකමකට ගෙනල්ලා අපි මේ ගැන යම් කියන්නේ ත්‍රිල් ගන්න මේ ශේස්ත්‍රයක් කියන කලා ශේස්ත්‍රය ඒ ත්‍රිල් ෆන් ගන්න ශේස්ත්‍රයෙන් එක්තරා සමාජ යුක්තිය සමාජ සාධාරණයේ වෙනුවෙන් යොමු වෙන තැනකට අපි ගේන්න උත්සාහ කරනවා. ඒකට අපි මේ ගොඩක් අත්දැකීම් තියෙන කෘතිය සමගින් ගොඩක් එකතුම මේ පාරකට පළවෙනිවතාවට මේ මට මේ විදිහ එළමුමක් ගන්න ඉතිහාසයේ එතනදී අපි නිර්මාණාත්මක ලොකු මැදිහත් වීම උත්සාහ කරනවා. මේ එක ඇතුලේ අපි මූලිකවම කියලා ඉන්නේ මේ කලාව කියන එක තවදුරටත් උදු ආසේ පාවෙන දේශපාලඥයන්ට දේශපාලන පක්ෂවලට නිකන් කඩේ යන එහෙම දැනකින් එහෙම දැනක පවත්ව ගන්නේ නැතුව එතනින් එහාට මේකල්ලන්වත් ලෝක ශ්‍රමික ධාරිතාව ඇතුළට ඇතුළත් කරලා ධාර්මික 1942 ඇමරිකාවේ සිද්ධ වෙනවා මේ මියුෂිෂන් සංගීතඥයින්ගේ ස්ට්‍රයික් එක පෞද්ගලික ඔය නාරිකාවලට විරුද්ධ. ඒකෙන් තමයි ඇත්තටම ඇමරිකාවේ අද අපි ආහන කරු ඔක්කොම බිහි වෙන්න පටන් ගන්නෙ 1942 ඇමරිකානු සංගීතඥයින්ගේ වර්ධනයෙන්. ලංකාවේ එහෙම දෙයක් උනේ නෑ, වෙන්නේ නෑ. එහෙම කලාකාරව සංගීතඥයෝ නටනායෝ නාට්‍යකාර චිත්‍රපට මේ වගේ තීරණ ගන්න ඒකින් තමයි අපේ පසුගාමිත්වය මේ කඩේ යවන්න පුළුවන් ලේසිකම හැදිලා තියෙනවා. ඒකින් අපි තාවුරු කරනවා අපි මේ මැදිනේදී අනිත් වෘත්තීය සමිතියක එකතු වෙලා කලාව ඇතුළේ ඉන්න මේ සංස්කෘතික ශ්‍රමිකයෝ ඒගොල්ලෝ යම් ශ්‍රම බලකාය කොටසක් විදියට තාවුරු කරන්න උත්සාහ කරනවා. මම චින්තක රාජපක්ෂ මෙහෙයුම්කරු ඉඩම්මා කුෂිකන් පේසන්ස් කරන ව්‍යාපාරය මෙවර වැඩ කරන පන්තියේ එක්සත් නැයි රැලිය වෙනුවෙන් අපි ගැමිගොවි ව්‍යාපාරය නියෝජනය කරමින් විශේෂයෙන් මේ රටේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ එහෙම නැත්නම් මේ රටේ ආහාර සපයන ඒ වගේම
ඉතා පැහැදිලිවම මේ රටේ විශාල ප්‍රශ්න ගණනාවකට පෞද්ගලික අවුරුදු කීපය තුළද මුහුණ දුන්නු විශේෂ නියෝජනය කරමින් අපි මෙවර මැදිනියට මේකාබද්ධ වැඩ කරන පන්ති ඒකාබද්ධ මැදිනියට සම්බන්ධ වෙනවා. ඉතින් අපි දන්නවා මෙවර මැදිනිය සඳහා පුළුල් තේමාවක් අපි අරගෙන තියෙනවා. අයිතින් දිනා ගැනීමට එක්සත් වෙමු. ජනපීඩනය හා මර්ධනය පරදවමු කියලා. මයිතන් ඉතාම පැහැදිලිවම මේ එක්සත්භාවය ඉතාම මේ වෙලාවේ අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය නිසාම අපි දන්නවා මේ අපි එකතු වෙලා කරන මේ මැදිනිය ප්‍රධාන ඉල්ලීම් 30කට වැඩිය මේ රටේ සියලුම ශේෂ්ත්‍ර සහ මේ රටේ සියලුම ශේෂ්ත්‍රයන් තුල නියෝජනය කරන පන්ති ප්‍රශ්න නියෝජනය කරමින් කටයුතු කරන සියලු දෙනාගේ ඉල්ලීම් ටික අපි අතුල් කරගෙන තියෙනවා. ඒ නිසා අපි මේ රටේ ගොවීන් විදියට අපි උත්සාහ කරනවා ගොවීන් වෙත මේ වෙලාවේ ඉල්ලෙමින් තියෙන මේ ආණ්ඩු විසින් ඉතාම සැලසුම් සහගතව උදුර ගන්න නියමිත ගොවීන්ගේ ඉඩම් ටික බේර ගන්න, ඒ වගේම ඔවුන්ට තියෙන ජලයිතිය ආරක්ෂා කරගන්න, බීජයිතිය ආරක්ෂා කරගන්න, වෙළඳපොළ තුල ඔවුන්ගේ කාර්යභාරය තීරණාත්මක කරන්න, ඒ වගේම අපි දන්නවා ඉතාම බරපතල විදියට මේ රටේ ආහාර ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. එතකොට මේ ආහාර ප්‍රශ්නය සඳහා ඉතාම උත්තරයක් ආණ්ඩුවට දෙන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. එතකොට අපි දන්නවා මේක පිටිපස්සේ ඉස්සා දැවැන්ත වෙළඳ ජාවාරමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ සඳහා තීරණාත්මක මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. නිසා අපි මේ වැඩ කරන පන්තියේ පීඩිත කණ්ඩායමක් විදිහට මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක වෙන කණ්ඩායම විදිහට අපි සූදානම් මේ එක්සත්ව ගොඩනැගෙන මේ මැයි දිනේදී තීරණාත්මකව මේ රජයට මේ ආණ්ඩුවට ඒ වගේම රනිල් වික්‍රමසිංහට පණිවිඩයක් දෙන්න අපි සූදානම් ඉදිරියේදී මේ IMF එක සහ මේ සියලු ක්‍රියාමාර්ග තුලින් ගන්න මේ රටේ ගොවීන්ට පාරිභෝගිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට නියමිත සියලු ආකාරයේ නීති අනපනක් මෙන්ම ප්‍රතිපත්ති පරාජය කිරීම සඳහා අපි මැයි දිනේදී අපේ හඬ එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ එක්සත් මැයි රැලියේදී අපි බලාපොරොත්තු වෙනවා එතනින් එහාට ගොඩනැගෙන පළල්ම මේ රටේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන සිවිල් සංවිධාන එකතු වෙච්ච ඒකාබද්ධ වුණු ඒ ක්‍රියාකාරීත්වය ඇතුලේ ගොවි නියෝජනය කරමින් ඔවුන්ගේ හඬ මේ ව්‍යාපාරයට එකතු කරන්න. බොහොම ස්තුතියි. මම දර්ශන කන්නංගර රක්ෂිත සාමූහික සහ සංස්කෘතික ශ්‍රම සාමූහිකය නියෝජනය කරමින් අදහස් දක්වන්නේ වැඩ කරන ජනතාවගේ ඒකාබද්ධ රැලිය මෙවර පැවැත්වෙනවා සියලුම වෘත්තීය සමිති සහ වැඩ කරන ජනතාවගේ ජවය බලය එක්ක. මේක අපේ ස්ලෝගන් එක හරි සරලයි. එක්වෙමු. එක්වෙමු. මොකද්ද මේ එක්වෙමු කියලා කියන්නේ? අපි දන්නවා ගෝල් පේස් මූලික වෙලා ඇතිවෙච්ච ඉන්පසු ඇතිවෙච්ච මහා ජන අරගලෙන් පස්සේ ඒ අරගලේ එක අධියරක් ඉවරයි. දැන් රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂ ආණ්ඩුවයි දඟර නැටුමක් රංගනය කරමින් ඉන්නවා. මේ රටේ බලය හොබෝමින් අනීතිකව ව්‍යවස්ථා විරෝධීව ව්‍යවස්ථාව කියලා මෙතන කියන්නේ ජනතාවගේ බලයෙන් පත්වීමේ ව්‍යවස්ථාව. මේක උල්ලංඝනය කරමින් මොවුන් ජනතාව මත පරපෝෂිතයල් පිරිසක් විදියට මේ රට කොල්ලකමින් IMF කොන්දේසි ඇතුළු සියලුම ආර්ථික පීඩනය ජනතාවට එල්ල කරමින් ඒ ගේම් එක ප්ලේ කරමින් ඉන්නවා. එතකොට එක් වෙන්නේ කවුද? එක් වෙන්නේ මේකට එරෙහි වැඩ කරන ජනතාව. රනිල් රාජපක්ෂයේ මේ බිහිසුණු මර්ධනය, පීඩනය, ආර්ථික දූෂණය, ආර්ථික ඝාතනය මේ සියල්ල එල්ල වෙන්නේ වැඩ කරන ජනතාව. ඒතර වෘත්තීය සමිති ව්‍යාපාරය කියලා කියන්නේ මේ වැඩ කරන ජනතාවගේ දේශපාලන නියෝජනය, වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න නියෝජනය. ඒ නිසා දැන් ගල උඩ සටන පැහැදිලි. අරගලේ අලුත් අධිවර තියෙන්නේ අලුත් තැනක දැන්. ඒ තමයි රනිල් රාජපක්ෂයට එරෙහිව වැඩ කරන ජනතාවගේ බලය වෘත්තීය සමිති දේශපාලන ව්‍යාපාරය. මේක තමයි ගේම් එක. මේක තමයි වර්සස් රනිල් රාජපක්ෂද වැඩ කරන ජනතාවගේ වෘත්තීය ජන බලයද. මේක තීරණය කරනවා මේ මැයි දිනේ දවසේ. අපි රනිල් රාජපක්ෂ කියනවා මේ සෙල්ලම අපි ක්‍රීඩා කරලා බලමු. ජනතාවගේ සියලු දේවල් කොල්ලකමින් මේ එන ගමන අපි නවත්තනවා. තව උත්සාහ කරනවා නම් උඹලා වෘත්තීය සමිතිය ඇතුළු වැඩ කරන ජනතාවගේ බලය හැල්ලු කරන්න, කිච කරන්න, පජාත කරන්න ඉතිහාසයේ සාක්ෂි දරනවා. එදාටත් වඩා බල සම්පන්නයි මේ වැඩ කරන ජනතාව. මොකද රනිල් රාජපක්ෂයේ මෑත ප්‍රතිපත්ති වලින් කරලා තියෙන්නේ මේ බදු ප්‍රතිපත්ති. ඒකම දැන් කරන්න හදලා දේශීය ණය ප්‍රතිවහු අධිවිවගත කිරීම
Mesial mau bayi lawan yang keraming ini muka deh. Metek kita pun madya mabandia. Madya mabandia ini pun setara keramain. Arah beda kerana pied deh jalan tahu ke godet. Segera beda ini. Ini sah. Umbala kita na mat tapi nemai ini rata deh. Anaket dia ni. Merah anaket dia ni. Dinin kena beri mana. Beda kerana jalan tahu ke perempuan misal mana kota. Eh jalan tahu illim ni men. Jalan tahu parat vidiat aragel itu bayi no. Eka tamai, ini ria nak deh desa balik tiru ni mana? Mana ini ni kira kian ni? Mana ekte mukela? Abi tani satan parti kian ni? Mana mana pulul desa balik? Ada hasil? Even mana api? Mana palaveri da? Kalau mana kotu ini dala? Api anawa api di siri saya nama rdan? Vidangan itu? Eten api even terrealia kian anawa? Eka mana mana pelbalik tu lah? Hans kudi ke semua samu ikat media dala? Hans kudi ke? Betul sahaja nak diat kerana? Ini tapi, merah deh. Sanskriti ke kalau saya seperti niwajan ekarana, bohoi, bohoi. Ati bahu tera kita nawa. Oh ninne kalau betul le fun denna, ekat le thrill denna, ekat le wiki denna. Ini sah owned dehrenna, owned swami kean, owned beat out pasti nawa minoda swada karma dia tule. Ini sah air tera hiwa kerana aragal eku tapi dati nawa. Ini sah kam karuan ge, gade kerana pandiye, govia ge. Mesialu matar, abis sanskriti ke kriya daraya ge, kalah karua ge, budhi bata ge, hidup bata ge, mesial lang mas tromi gean, mesial lang mas kam karuan, mesial lang mas gade karna minisu, ounge balaya tekker gean, abis Ranil Rajapakse ter, anti mas short teka dina. Mama, dalam Sri Lanka peli perdana lekam madhi sejarah ini sami sami. Mira te, mai dina itiase, tiranatmak mai dina ekat tamai abis. Sudana memilih ini. Tiranatmaga mai dinya, lisa api handunwanne. Viseshem merate wedakarna janatav aragal tulin dinagat sielu varaprasadyan ikin ek pahar ganamin mangkolla ganamin ahosikaramin ahemikaramin yanawa me Ranil Wickremesinghe aandu. Dan Ranil Wickremesinghe balayata enne kumantrana kari lesa. Mereka hateran melaksanak janata agi, warma lababu palakya janata agi, laksanan ini pelakasanu janata agi balain palawa heria. Oh Ranil Wickremesinghe, mahajana chandeng janata agi chandeng paten net periunu Ranil Wickremesinghe, kumantrana kari lesa, batira adiraja ratavala rayogeng saha, anikut बहुजातिक समागम वाले सहायोगे मेरठे जनाधिपति बावट पाते ना पार्लिमेंट्री ओलिगोडी एकसियती सातर की ओहुए बाले एट पातुना एट पासे ओगे जीविते तिबुनु सीन मेर राज्य संपत्ति किंगे का विकुना दमीम इवागे म मेरठे कामकारु जनताव सामान्य जनताव भुक्तिने न वरप्रसादयन एकिंगे का आहिमिकिरी में वितराक ने Bangkolo teratak bawa tepat kiri mana, venue yang kelaya ke Ahmad ya mana, khati untuk kerming ini. Eni sa, tiranat mana mai dina kelak kiri, mai atiuna pidan ya, mai jana pidan ya, temuna dina ter, merate syaktiya tienni, merate hakiyawa tienni, wedakarun jana tawat. Eka ya pi yojana kerana, pidi sirsen, pitiya ter rokkena mai dina rally empasse, tiranat mana kaw. Miranil Wickremesinghe andwe, ini murge supalane, murga palane, awasan kerana itu, jana aragale tulin, pelaga sana itu puluang, jana balaya godan agiima, mei mei paluinna, tiranatma ka wagakima kuno merate, wedakarna pantiye niyojane kerana amatin kudam. Meka sesreak, beragen, taat sesreak, araksa wenna puluang, mardhan tantraak nwe muda hari menti ni Ranil Wickremesinghe. Isesan janamadi weding gatam janamad tora gatam janamadi weding itu mardanya ilkarmin diatkarmin tora gat janamadi ayatan walta ini pradhan kriyakarikyan mardanya diatkarmin ada Ranil Wickremesinghe andu kriyatmat kerana janam radhamnu janamadi weding aturdhan kerunu janamadi weding gini tapabu विनाश करपु माध्य आयतन किसी वक्त युक्ति ऐट करपु इतु नोकरपु Ranil Wickremesinghe आनलुआ अत जनमाध्य आयतन जनमाध्य वेदिंग पो
පොදුවේ ජනමාධ්‍ය සමාජය වෙතද මර්ධනය මුදාරමින් සිටිනවා. ඒ නිසා මේ ජනමාධ්‍ය මර්ධනයට විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මේ සමූහ මර්ධන ක්‍රියාවලිය පරාජය කිරීම සඳහා මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවත් එක්ක අපි ආරාධනා කරනවා මේ රටේ මේ මෛත්‍රියත් එක්ක සම්බන්ධ වෙන සියලුම මාධ්‍ය සංවිධානත් හා අනිකුත් කොටස් එක්ක මාධ්‍ය වේදීන්ද වීදී සිල්සේන මෛරැල්ලියට එකතු වෙන්නට කියන ආයතනය කරමින් මැයි පළවෙනිදෙන් පස්සේ තීරණාත්මකව රනිල්ගේ ගමන අරස් කරන්නට රනිල් වික්‍රමසිංහගේ මේ යන ජනතා විරෝධී ක්‍රියා පිළිවෙත පරාජය කරන්නට පුළුවන් ජනතා කඳවුරක් ජන බලයක් ගොඩනගන්නට අපි මැයි දින රැලියෙන් පීඩී සිරිසේන ක්‍රීඩාංගණයට එකතු වෙන මේ බහුජන සංවිධාන එකතුවෙන් අපි ආරම්භ කරමු මේ මර්ධනකාරී තන්ත්‍රයේ පරාජය කිරීමේ ජන අරගලය. බොහොම ස්තුතියි. මම කල්ප මදුරංග ප්‍රධාන ලේකම් ප්‍රොටෙක්ට් යුපී සමිතිය. අපි දන්නවා 2023 අවුරුද්දේ මේ මැයි රැලිය පවත්වන මොහොත කියලා කියන්නේ ලංකාවේ සුවිශේෂී මැයි රැලියක් වෙනවා. මොකද මිනිසුන්ගේ ජනතා අභිලාෂයන් පෙරදරි කරගෙන පහුගිය අවුරුද්දේ ප්‍රධාන බල ධූරාවලින් ඔබවපු ජනාධිපතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් එළවපු රටක් ඇතුලේ පවත්වන ඊට පස්සේ පවත්වන මැයි රැලිය. මොකද ඒ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ගියා කියලා රටේ අභිලාෂයන් අපේක්ෂාවන් ඉෂ්ට වුණේ නැහැ. නමුත් ඒ අපේක්ෂාවන් ඒ විදිහටම තියෙනවා. නැවත වටයකින් ඒ ජනගඟ රට පුරා සංවිධානය කරන සංවිධානය වෙන ආරම්භක වෙඩිමුරයක් විදිහට මේ මැයි දිනය අපිට හඳුන්වන්න පුළුවන්. මේ මැයි රැලියදී මේ මැයි රැලියට සහභාගී වෙනවා මේ රටේ රාජ්‍ය අංශය, අධිරාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ අවිධිමත් අංශයේ කම්කරුවන්, ඒ වගේම සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව, ඒ වගේම කලාකරුවෝ, ඒ වගේම තවත් බොහෝ අවිධිමත් අංශයේ සහ විධිමත් අංශයේ කම්කරු ප්‍රජාවන්, මේ රටේ ජනතාව. එතකොට මේ රටේ මේ ජනතාව මැයි රැලිය දින දවසේ පාරට ඇවිල්ලා කියන්න බලාපොරොත්තු වෙන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි මේ රනිල් රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් මේ මොහොතේ අධික රැකවලුන් යොදාගෙන, අධික ආරක්ෂක පනත් යොදාගෙන තමන්ට ගන්න පුළුවන් සියලුම ආරක්ෂක බලමුළු ගොඩනගාගෙන, ඒ වගේම ඉතාම බියගුළු ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ වගේ පනත් අරගෙන ඇවිල්ලා, ත්‍රස්තවාදය මුලිකුටා දාන්න කියන කාරණය ඉස්සරහට ගෙනෙල්ලා, සාමාන්‍ය ජනතාව සටන් කරන ජනතාව උත්ති සමිති නායකයින් ත්‍රස්තවාදීන් කරන පනත් ගෙනමින් ගේන්න හදන ඉතාම බියගුළු ක්‍රියාකාරකමක් තමයි මේ අපිට දකින්න පුළුවන් වෙන්නේ. IMF මේ කොන්දේසි රට තුළ ක්‍රියාත්මක වුණොත් මේ රටේ ජනතාවට තෙල් ගහලා, තෙල් ගහන්න දැන් තෙල් තියෙන්න පුළුවන්, තෙල් ගහගෙන යන්න සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ වගේම කන්න බඩට කන්න අවිධිමත් අංශයේ කම්කරුවට, ඒ වගේම මේ රටේ ජීවත් වෙන ජනතාවට කන්න නැති තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. මේ රටේ ජනතාව ඉල්ලුවේ යම් කිසි විදියකට ජන අරගලයක් කරලා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කරන්න කියන එක. නමුත් මේ මොකද්ද කරන්න යන්නේ? IMF කොන්දේසි වලට රට විකුණලා දාලා, ඒ කොන්දේසිත් එක්ක යම් කිසි විදියකට මේ රටේ ජනතාවගේ සැබෑ අපේක්ෂාවන් පාවල දෙන්න හදන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ කියනවා මේ මැයි දිනය සුවිශේෂී, ඒ කියන්නේ සංවිධානය නොව, ඒ වගේම අවිධිමත් අංශය, ඒ වගේම සියලුම කම්කරු ප්‍රජාවන් එකට වෘත්තීය සමිති ගත කරන, ඒ වගේම එකට සංවිධානය කරන එක මැයි රැලියක් විදියට මේක තියෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂ අරමුණු වලින් පරිබාහිරව ගිහිල්ලා මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉදිරියට අරගෙන එන, ඒ වගේම ජනතා අපේක්ෂාවන් එක්ක ආපු මහජන අරගලය නැවත නගා සිටවන මැයි රැලියක් වෙනවා. ඒ නිසා අපි කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට, රනිල් වික්‍රමසිංහට, ඔබේ ඒකාධිපති වියරුව අවසන් කරන මැයි රැලිය මේක වෙන්න පුළුවන්. ලක් තිරන පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.